රදැල්ල ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ක්‍රිකට් උණුවීම් සඳහා අවස්ථාව ලැබුණේ කෙසේද? ඔව්, ඇත්තටම රදැල්ල ක්‍රීඩාංගණය ගැන මුලින්ම කිව්වොත් මේක ඉතාම මුල් ලංකාවේ තිබෙන ඉතාම පැරණි ක්‍රීඩාංගණයක් සහ ක්‍රීඩා සමාජයක්. 1856 වගේ අතීතයකට දිව යනවා මේකේ ඉතිහාසය. මෙම ක්‍රීඩා සමාජය මුලින්ම ෆස්ට් ක්ලාස් මූලික වටේ ක්‍රිකට් ප්ලේ කරලා තියෙනවා. ඒ වගේම දැනටත් ක්‍රිකට් ප්ලේ කරනවා මේ ක්‍රීඩා සමාජයේ. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ටීම් එක, ශ්‍රී ලංකා කණ්ඩායම මෙතන ආරාධනා කරන්න අපිට ශක්තියක් උනේ. ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකෙන් ඇත්තටම අපිට ඒ යෝජනාව ලැබුණේ. මෙම නව ශ්‍රීලන්ත සංචාරයකට හෝ විදේශ සංචාරයකට ප්‍රථම මේ වගේ සීත කාලගුණයක ඒ අයට පුහුණු කිරීම කරන්න පුළුවන් නම් එය පිටුවහලක් වෙනවා කියන එක අපි දැනගෙන හිටියා. ඉතින් ඒ කට්ටිය ඒකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අපි ස්තුතිවන්ත ඕනේ වන්ත විය යුතුයි. ගොඩක් මේකට එයාලා වියදම් කරලා තියෙනවා මේ ග්‍රවුන්ඩ් එක ඩිවලොප් කරන්න මේ ක්‍රිකට් ටීම් එක එන්න කලින්. ඒ වගේම රදැල්ලේ ක්‍රීඩා සමාජයේ කමිටි එක වශයෙන් අපි අපේ සියලුම කැපවීමෙන් අපි අපේ වැඩ කටයුතු කරලා දීලා තියෙනවා. මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙම කාලගුණ තත්ත්වය යටතේ අඩි 4200කට වඩා ඉහළ තියෙන එකම ක්‍රීඩාංගණය වෙන රදැල්ල ක්‍රීඩාංගණයේ එහෙම නැත්නම් දිබුල ඇතලික් ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකේ පුහුණුවීම් කටයුතු කිරීම සඳහා දියුණු කිරීමට මොනවාරි අදහසක්? ඔව්, ඇත්තටම ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අපිට යෝජනා කිහිපයක් ලබා දීලා තියෙනවා. අපේ වැවිලිකරුවන්ගේ අපේ ඉන්න ප්ලාන්ටර්ස්ලා තමයි මේ ක්ලබ් එක මේන්ටේන් කරන්නේ. ඇත්තටම ඒ ප්ලාන්ටර්ස්ලාගේ අපේ කමිටි එක සහ ඒකේ ජනරල් මෙම්බර්ස්ලාගෙන් අපි විමසීමක් කරනවා ඒ සම්බන්ධව. සාකච්ඡාවලින් පසුව අපි හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අපෙන් දෙයක් කරලා දෙන්න පුළුවන් නම් ඒකට අපි ඇත්ත වශයෙන්ම වගකීමෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ මේ ග්‍රවුන්ඩ් මේ ක්‍රීඩාංගණය පැවැත්වීමට අදහසක් තියෙනවද? අප සිහිපත් කර යුතුයි ගොඩ්ෆ්‍රී ඩාබරේ මහතා. ඔහු තමයි මේ ක්‍රීඩාංගණය මේ තත්ත්වයට ගේන්න හුඟක් වැඩ කරේ ශ්‍රී ලංකා නැෂනල් කියුරේටර්. එයාගේ අදහසට අනුව ෆස්ට් ක්ලාස් ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන් තත්ත්වයේ පිච් එකක් සහ ග්‍රවුන්ඩ් ලෙවල් එකක් තියෙනවා කියන එක තමයි එයා කියන්නේ. සෝ මේක මෙතනින් එහාට ඩිවලොප් කරන්න බැරි තැනක් නෙමෙයි. අපිට ඉඩ තියෙන ඕනේ තරම් ශ්‍රමදායකත්වය අපිට හොයාගන්න පුළුවන්.